never stop moving. Never stop, never stop moving when life's calling you. එක්සත් ජාතික පක්ෂයට මේ දිනවල ගෝටා බය කියන මාරාන්තික රෝගේ හැදිලා උණ විකාරයෙන් දුරවුණා. මාරාන්තිකයි කිව්වම ඔය රෝගේ වැළඳුණාට පස්සේ ආණ්ඩුව මැරෙනවා මැරෙනවාමයි. හරියට රාවණා කුමරු ඉපදුණු බව ඇසීමෙන් කුවේර රජතුමා බියෙන් සලිත වුණා වගේ පණ්ඩුකාභය කුමාරයාගේ උපත දැකලා මාමාවරුන් 12 දෙනා වෙවුලා ගියා වගේ, එහෙම නැත්නම් නාගසේන හිමියන් දැක්කම මිලින්ද රජතුමා ත්‍රස්ත වුණා වගේ ගෝඨාභය කියන නම ඇසීමෙන් අද එක්සත් ජාතික පක්ෂය උණ විකාරයෙන් දොඩවන්න පටන් අරන් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ වන විට කියන ප්‍රධාන කතා දෙකක් තියෙනවා. පළවෙනි කතාව තමයි ලසන්ත ඝාතනය පිළිබඳ චෝදනා නගමින් ඇමරිකාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නඩු දාලා ඔහුගේ රඳවා ගැනීමේ සූදානමක් තිබෙන බව. දෙවෙනි කතාව තමයි ජනාධිපතිවරණයට වසරකට කලින් ද්විත්වපුර සිභාවය ඉවත් කරගෙන තියෙන්න ඕනි, ඒක කරගන්න බැරි වුණු නිසා ඔහුට දැන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ කියලා. මේ බොරු දෙක අපි දැන් ලියලා බලමු. ඇත්තටම ලසන්ත ඝාතනයට නඩු දාලා ඒ වැරදිකරුවන්ට දඬුවම් කරන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. ඇත්තටම ලසන්ත ඝාතනය කළේ කවුද කියන එක වර්තමාන අගමැතිතුමා විපක්ෂ නායක ලෙස කටයුතු කරන කාලේ පාර්ලිමේන්තුවේ කිව්වනේ. ඒ කිව්ව අය දැන් ඉන්න අගමැතිතුමා ගාවනේ. ඒ අයට නඩු දාන්න අගමැතිතුමාට බෑනේ. ඒ නිසා ඇත්ත අයට දඬුවම් කිරීමට උත්සාහ නොකර බොරු වැරදි අන් අය මත පටවන්න උත්සාහ කරන නිසා තමයි ලසන්ත ඝාතන කියන විමර්ශනය කවදාවත් අවසන් නොවන විමර්ශනයක් බවට පත් වෙලා තිබෙන්නේ.